විශේෂයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා විය යුතු තිබෙනවා. යම් කණ්ඩායමක් උත්සාහ ධර්මයෙන් තිබෙනවා තනි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කරන්න. ඒක තනි පක්ෂ නෙවෙයි අත්‍තර ගත්තොත් තනි පවුල් ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටේ නිර්මාණය කරන්න. එය මහ ජනතාව තමන්ගේ ඡන්ද බලයෙන් පරාජිත පත් කළ යුතුයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ඉදිරියේදී අපේ රටේ ජනතාවටත් රටටත් අහිතකර දී සිදුවීමට නියමිතව තිබෙනවා. එහිදී ජනතාවගේ පැත්තෙන් හඬ නියෝජනය කිරීම වෙනුවෙන් ප්‍රබල නියෝජනයක් මේවර මැතිවරණදී අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා ඉතාමත් ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් අපි යෙදුණා. ඒ වගේ ඉතාමත් දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් අපි මේවර මැතිවරණ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. අද වෙනකන් මේ මැතිවරණයේ අද දක්වා අප නිදහස් සාධාරණ බවුමයි කියලා ඔබතුමා විශ්වාස කරනවා. මැතිවරණ දිනේ සැලකීතු නිදහස් සාධාරණ තත්ත්වයක් තිබෙනවා. නමුත් වැදගත්කම තිබෙන මැතිවරණ දිනේට ප්‍රථම මැතිවරණ ව්‍යාපාරය. මේ මැතිවරණ ව්‍යාපාර රාජ්‍ය දීපල උපයෝග කර ගැනීම, රාජ්‍ය මාධ්‍ය උපයෝග කර ගැනීම, මාධ්‍යවල තිබුණු අසමතුලිතභාවය, ඒ වගේම රාජ්‍ය බලය උපයෝග කර ගැනීම ආදී කරුණු සැලකීතු ප්‍රමාණකින් මැතිවරණ ව්‍යාපාරයේ තුලිතතාවයට බලපෑමක් ඇති කරනවා. ඉතින් ඒක අපේ රටේ ස්වභාවය. එන සෑම ආණ්ඩුවක්ම තමන්ගේ බලය තව තවත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් තමන් සතු තිබෙන බලය යොදවනවා. ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරෙත් අපි ඒ தத்துவ දැක්කා. තමා දැක්කනේ අද දවසේ මේ නිරෝධායන තම යන මේ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම භාවිත කරලා මේ කටයුතු කරේ. මම හිතන්නේ මැතිවරණ කොමිසමට අපි සිතුවන්ත වෙන්න ඕන. අපේ රටේ මැතිවරණයක් හේතු කොටගෙන කිසිදු මිනිසෙක් විලි නොදිය යුතුයි. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 25 වෙනිදා මැතිවරණ පැවැත්වුවා නම් මේට වඩා අති භයානක තත්ත්වයක් අපේ රටේ ඇතිවිය හැකිව තිබුණා. නමුත් මැතිවරණ කොමිසම තමන්ට ලැබී තිබෙන බලය ඉතාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් ආණ්ඩුවේම සාහසික මැතිවරණ වමනාව පරාජයට පත් කරමින් කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් ඒ වගේම මැතිවරණ තුල ඒට සහභාගී වෙන ජනතාවට හෝ ඒ වගේම මැතිවරණේ රාජකාරීවල නිතර වෙන රාජ්‍ය කාර්ය මණ්ඩලයන්ට බාධාවක් ඇති නොවන ආකාරයෙන් එවැනි කොවිඩ් වසංගතය පැතිරවීමට ඉඩකඩ නොවන ආකාරයෙන් මැතිවරණ කොමිසම මෙම ඡන්ද දින සූදානම් කළා තිබෙනවා. ඒ පිළිබඳව අපි මැතිවරණ කොමිසම මෙහි සිටිවන්ත වෙනවා. අපි දෙන ශක්තිමත් නියෝජනයක් ලැබී කියලා ඒක අනිවාර්යයි. මොකද මා හිතනවා අපේ රටේ දේශපාලනේ දිගහැරෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදාකින් පස්සේ. වෙනදා අපේ රටේ දේශපාලනේ තීව්‍රම කාලේ තමයි ඡන්ද කාලේ. අපි හිතනවා මේ සැරේ ඡන්ද නෙමෙයි තීව්‍ර. මේ සැරේ තීව්‍ර වෙන්නේ අගෝස්තු මාසේ 5 වෙනිදාකින් පස්සේ. ආර්ථික ඇතිවි තිබෙන කඩා වැටීමට මේ ආණ්ඩුව මුහුණ දෙන්නේ තවත් ජනතාව පීඩාවට පත් කරමින් තවත් ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න. එම තමයි මේ ආණ්ඩුව ආර්ථික බිඳ වැටීමට මුහුණ දෙන්නේ. ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලයන්ට මේ ආණ්ඩුව මුහුණ දෙන්නේ මර්ධනය දියත් කරමින්. එනිසා මා හිතනවා අගෝස්තු මාසයේ 5 වෙනිදාකින් පසුව අපේ රටේ දිගහැරන දේශපාලනේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයේ බවට ජාතික ජන බල වේගය පත් වෙන බව නිසැකයි. හැමෝම කියන්නේ මේ අපි කවුරුත් පුරෝගතණය කළ යුතු නෑ. ඔබට හිතද බලා ගන්න පුළුවන්. ඉඳා ඉඳාමත් හොඳ යහපත් ප්‍රතිඵලයක් අපි අපේක්ෂාවෙන් ඉන්නවා. ඔබතුමා හිතනවා මේ 6 අනිවාර්යෙන්ම ඉස්සර දක්වා වුණා දෙලියෙන් ඉඳ තියෙනවා කියලා මේ මැතිවරණය. ඔව් බලන්න හෙට මොකද ප්‍රතිඵලවල සිද්ධ වෙන්නේ කියලා. කලබල විය යුතු නෑ. නේද? ලෙහෙල බලන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න ඕනේ නෑ.